සුබ දවසක් ඔයාලා හැමෝටම. රුවන් වැලිසෑ මහමළුවේ අවසන් හුස්ම හෙළූ උපාසක අම්මාගේ පුදුම හිතන කතාව ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් මේ කතාවත් සත්‍යම කතාවක්. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණු බලන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්මදානමේ වීඩියෝව නොදන්නායට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. මේ ගැනත් අපට කියන්නේ මේ සිදුවීම ගැන අහන්න ලැබුණු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් විසින්. සිහි නුවණින් යුතුව මේ වීඩියෝව ඔයාලා බැලුවොත් මහා සංවේගයක් ඔයාලට හටගන්නවාමයි. ඒ නිසා ඊටමත් අවධානයෙන් ඊටමත් කල්පනාවෙන් මේ වීඩියෝව නරඹන්න කියලා මුලින්ම මම ආරාධනා කරනවා. උන්වහන්සේ මේ කතාව මෙහෙම පටන් ගන්නවා. මේ සිද්ධිය අනුරාධපුරයට ආසන්න ගමක ජීවත් වූ ආච්චි අම්මා කෙනෙක් ගැන. උන්දෑට වයස අවුරුදු 75ක් විතර ඇති. අහිංසක කිරි අම්මා කෙනෙක්. ගෙදර දොරේ රණ්ඩු සරුවල් වලට මේ ආච්චි අම්මා පැටලුනේ නැහැ. සීලයට තමයි ආස. හතර පොයටම සිල් ගන්නවා. ඒ පන්සලකවත් අසපුවකවත් නෙමෙයි. උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ස්වර්ණමාලි මහසෑ රජාණන් වහන්සේ ළඟ. ඒක ඇත්තටම කෙනෙක්ට ලැබෙන කොච්චර වාසනාවක්ද? එක පොයකට විතරද? නෑ. හතර පොයටමත් සිල් ගන්නවා මේ රුවන්වැලි මහසෑය ළඟ. මේ ආච්චි අම්මා සිල්ලරන් අර ඇත්පවුරේ බිත්තියට හේතු වෙලා කකුල් දිග අරගෙන බණපොත් බලනවා. ඒකෙතින් වයසක අයගේ උසභාවේනේ. ගමක පන්සලක උනා සුදු ඇඳගෙන පන්සලේ බණ ශාලාවේ බිත්තියට හේතු වෙලා කකුල් දිග අරගෙන බණපොත් මුමුණන කණ්ණාඩි දාගත්ත සිල්ලම්මාවරු අපි ඕනතරම් දැකලා තියෙනවා. කොහොමාරි මහසෑය වගේ තැනක 35ක් ඉන්ට ලැබෙන එකක් ඇත්තටම මාර වාසනාවක්. ඉතින් කොහොමාරි අනිත් අය හැන්දෑවට සිල්පාවරණය කරනවනේ. හැබැයි මේ අම්මා හැම කරේ නැහැ. පහෝදා උදේ වෙනකල්ම සීලෙන් තමයි ඉන්නේ. මළුව එළි වුණාම හැමේට ගෙදර යනවා. ඇත්තටම එකාතිකින් බැලුවාම මේ ආච්චි අම්මගේ ජීවිතය හරිම වාසනාවන්ත ජීවිතයක්. ඉතින් කොහොමාරි තවත් පොය දවසක මේ ආච්චි අම්මා මහසෑයි සිල් සමාදන් වුණා. එදත් රෑ මළුවේ තමයි නැවතුනේ. සෑයම ඔය අයිනක රෑජාමේ මේ ආච්චි අම්මා නිදාගත්තා. පහෝදා ඉර උදා වුණා. ඒත් මේ අම්මා තාම නිදි. නැගිටින යන එන අය බලනකොට මේ ආච්චි අම්මා මරණයට පත් වෙලා. ඉතින් බලන්නකෝ ජීවිතවලට වෙන දේවල්. මැරුණත් මහා වාසනාවක්. මොකද මහසෑ මළුවේ මැරෙන්නත් වාසනාවක් තියෙන්න ඕන. කොහමද මේ ආච්චි අම්මා නම් දිව්‍ය ලෝකෙම තමයි යන්නේ නැත්තේ කියලා කට්ටිය හිතුවා. මේ අම්මගේ මලගෙදර මේ අම්ම ගැන පුදුම ගුණ වරුණ කතා වුණා. කොහමරි මේ අම්මා දිව්‍ය ලෝකෙ ගිය නිසාද මන්දා ඇඬලි දෙඩලි ඔය කියන තරම් උනේ නැහැ. හත් දවසේ දානෙත් දුන්නා. උන්දට මොන දානද? කරගත්ත පින්ම ඇති කියලා මිනිස්සු හිතුවා. අනුරාධපුරේ දිසෝහාමි දිව්‍ය ලෝක ගිය හැටි අහලා ගම් හතකට ආරංචි වුණා. වයසක අයත් අනේ අපිටත් ඔහොම මැරෙන්න ලැබේවා කියලා ජයශ්‍රීමා බෝසමිඳුන් ළඟ බාරහාර දීලා සාදුකාරක් දුන්නා. ඒ උපාසක අම්මගේ නම දිසෝහාමි. දැන් දිසෝහාමි ආච්චි අම්මා මැරිලා මාස කීපයක් වෙනවා. ඒ ගමේ වැඩිහිටියයෝ කතා වෙන දේවල් තමයි දැන් ඔය මං කිව්වේ. දැන් මම මේ කියන්න යන්නේ අපිට දැනගන්න ලැබිච්ච දේවල් ගැන. දිසෝහාමි මිය ගිහිල්ලා මාස කීපයක් ගියාම ගෙදර මිනිබිරියක් හොඳටම අසනීප වුණා. ඒ මොකක් හරි භූත බලවේගයක් වෙන්න ඇති කියලා දැනගෙන ශාන්ති කර්මයක් කරන්න ගෙදර අය කතිකා කරගෙන දිනයක් යොදාගෙන සාතුවක් කළා. අන්න එදා තමයි මිනිබිරිය ඇඟ වෙවුලාගෙන කෙල පෙරාගෙන ආවේශ වුණේ. ඔළුවේ අග්ග ගහ අඬනවා. කතා නැහැ. අඬනවා. උඹ කවුද කියලා ඇඳුරන් තවත් සැර කරලා ඇහුවා. එතකොට කෑග ගහ මෙහෙම කිව්වා. මම දිව්‍ය ලෝකෙ ගියේ නෑ. මම දිව්‍ය ලෝකෙ ගියේ නෑ. මං පෙරේතියක්. මං පෙරේතියක් කියලා ඒ ආවේශය අඬ අඬ කතා කරන්න පටන් ගත්තා. මං බිසෝ. මං බිසෝ. මං දිව්‍ය ලෝකෙ ගියේ නෑ. මං බිසෝ. අයියෝ කියලා අඬ අඬ කිව්වා. කොහමරි ඔතන හිටපු ඔක්කොම ඌස් ගාල කටවල් වහගත්තා. සමහර අය ඇස් ලොකු කරගෙන පපුවේ අත් තියාගත්තා. මේක ඇත්තටම හරිම පුදුමයි. ඇත්තටම ඒ අවස්ථාවේ එතන හිටපු අය හිතුවා මේ පෙරේතියා බොරු කියනවා ඇති කියලා. මොකද රුවන්වැලි මහසෑය ළඟ හතර පොයටම සිල් අරන් රැය පහන් කරපු මේ උපාසක අම්මා කොහොමද පෙරේතෙක් වෙන්නේ? එහෙම කියලා කිව්වා. කිව්වට පස්සේ නෑ බොලව් මම පෙරේතියා. මං බිසෝ. මට වැරදුනා කියලා ඒ පෙරේතිය කිව්වා. ඇඳුරා ඊට පස්සේ කිව්වා ඇත්ත කියපන්. උඹ බොරු නේද කියන්නේ? බිසෝ හාමි සිල් රැකලා මැරිලා දිව්‍ය ලෝකෙ ගිය කෙනෙක්. තෝ දැනගන්න. කෙපර අද බාන්න එපා. තෝ මගේ හැටි දන්නේ නැහැ. දැන් මිනිබිරි ආවේශ වෙලා කතා කරන්නේ අර දිසෝහාමි ආච්චි අම්මා කතා කරන විදිහට. ඇත්තට මේ දිසෝහාමි කට්ටිය ඇව්වා උඹට මොකද උනේ කියලා. රුවන්වැලි මහසෑය සිල්දරම් මැරිලා කොහමද උඹ පෙරේතෙක් උනේ කියලා කට්ටිය ඊට පස්සේ ප්‍රේතේ බවට පත් වෙච්ච මේ දිසෝහාමිකින් ඇහුවා. දැන් මේ පෙරේතේ තමයි මේ විස්තරේ කියන්නේ.
මං ඒ විදිහටම මේ කතාව කියන්නම්. ඔව් මං ඒ මහා සෑය ළඟ සිල්රදී පොරවගෙන හිටියා තමයි. ඒත් මං රැට බුදිය ගත්තේ ඒ මහා සෑයට පස්ස හරවලා. මහා සෑය දිහාවට කකුල් දෙක අරගෙනත් හිටියා. ඔන්න ඕකයි මට වැරදුනේ. සෑයට පස්ස හරවලා බුදිය ගන්න එපා. ඒ ප්‍රේතිය අඩාඩා කිව්වේ Taman මහා සෑමලුවේ නිදාගනිද්දී මහා සෑයට පස්ස හරවන් නිදාගත් පාපයට ප්‍රේත යෝනි ඉපදුණු බවයි. දෙවලොවක් ප්‍රේතලොවක් යම් ස්වභාවයක් තියෙනවා. ඒ තමයි දෙවියන්ට Taman දෙවලෝ ඉපදෙන්නට හේතු වුණ පුණ්‍ය විපාකයේ පේන. ප්‍රේතයන්ට Taman ප්‍රේත ලෝකේ ඉපදීමට හේතු වන ප්‍රේත පාපයේ පේනවා. බොහෝ ප්‍රේතයෝ ප්‍රේත ලෝකෙන් චුත වෙලා නිරේ උපදින විස්තර තමයි තියෙන්නේ. විසෝහාමිට පින් අනුමෝදන් වෙන්න බෑ. ඒ වගේම චුත වෙන දවසක් පේන්නෙත් නෑ කියලා කියනවා. හැබැයි අඬනවා. පොළවේ අද්ද ගහ මේ විසෝහාමි අඬනවා. ඔන්න මහාසෑයට පස්සලවල බුධිගත් එකේ විපාක. ඔබට සාමාන්‍ය මේවා ඇත්තටම විශ්වාස කරන්න බැරි වෙයි. මේ කතාව කියන හාමුදුරුවන් වැඩ ඉන්න පන්සලට ආපු විසෝහාමිගේ දුවම තමයි මේ විස්තරය කියලා තියෙන්නේ. ඒක හරි. හේතුව බුද්ධ අගෞරවේ ඒසා විපාක දෙනවා. අටුවාවල තියෙන විස්තර වලට අනුව පංචානන්දරිය පාප කර්ම ගාවට බරපතලම කර්මය ආරි උපවාද. ඊළඟට බරපතල බුද්ධ අගෞරව, ධර්ම අගෞරව, සංඝ අගෞරව, තුනුරුවන්ට කරන අනාදරය. එනිසා විපාක ගෙන දෙනවා. ගොඩක් පෞති පිච්ච අය අවසානයේ තුනුරුවන්ට කළ සත්කාරයකින් දිව්‍ය ලෝකෙ උපන් කතා ඔගොල්ලෝ අහලා ඇති. ඒ වගේම හොඳට ජීවත් වෙන මිනිස්සු තුනුරුවන්ට අගෞරව කළා දුගති උපන් කතන්දරත් ඔගොල්ලෝ අහලා ඇති. විසෝහාම්ගේ කතාව අද කාලේ තියෙන හොඳම උදාහරණයක්. මහා සෑයට පස්සරවල ගොරව ගොරව කටේ කෙල පෙරාගෙන සෑමලුවේ නිදාගත්ත සුදුරෙදි පොරවගත්ත වයසක උපාසකම්මගේ ඉරණම එහෙම වුණා නම් ෆෝන් ටැප් කැමරා අරන් ෆොටෝ ගහගා සෑයේ විගඩම් නටන කොල්ලෝ කෙල්ලන්ගේ ඉරණම කොහොම වෙයිද? ඔගොල්ලෝ දකින්න ඇති සමහරක් වෙලාවට මහා සෑය ළඟට ගිහිල්ලා මහා සෑයට පස්සරවල ඡායාරූප ගන්න. ඒ වගේම එතන වෙන වෙන විගඩම් කරනවා. ඔය විගඩම් කියලා කියන්නේ විවිධ දේවල් අකටයුතුකම්. ඒ කියන්නේ විවිධ පරුෂ වචන කියන දේවල්, ඒ වගේම ගැහැණු ළමයි පිරිමි ළමගේ විවිධ හැසිරීම්. ඉතින් ඒ වගේම අමුතුවෙන් කියන්න ඕනේ නැහෙනි. ඔගොල්ලෝ ඕන තරම් දැකලා ඇති. ඇත්තටම මේක සෝචනීය. කොට කල්සන් ඇඳගෙන, සමරක් වෙලාවට සංග්ලාස් උජාරුවට දාගෙන, ගැහැණු ළමයිගේ අත් පටලවාගෙන, මහාසෑ මළුවේ කරක් ගන්න ඇක්ටර කොල්ලෝ කෙල්ලෝ මරණින් පස්සේ කොහේ උපදීද? මොකද මේවා අපි ඇස් දෙකෙන් දකින දේවල්. මහාසෑයි කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අපි මේ ඇවිදගෙන යන මහපාරක් වගේ දැනක් නෙවෙයි. ඒක මේ විශ්වයේ තියෙන බලගතු ස්ථානයක්. ඉතින් මේ ස්ථානයේදී අපි හැසිරෙන්න ඕනි කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් බෞද්ධයෙක් සතුව තියෙන්න ඕන. සමහරක් විට මෙහෙම කිව්වම සමහර අය hina වෙයි. මොකද මේ වගේ දේවල් අද සාමාන්‍යකරණය වෙලා නිතර දකින්න තියෙන නිසා. ඒත් ගොඩක් දෙනෙක් මේ ගැන හිතන්නේ නැහැ. විශ්වාස කරන්නේත් නැහැ. ඔයාලා මේ කතාව ගමින් ගමට කියන්න. ඕගොල්ලෝ දන්න හැමෝටම කියන්න. මේ වගේ වැරදි කරන අය ඉන්නවනම් ඒගොල්ලන්ටත් කියන්න. සමහරක් විට එකපාරට විශ්වාස කරන්නේ නැති වෙයි. ඒත් මේක අවබෝධ සාගතව ඔගොල්ලෝ ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. මේ හැමෝම ලබලා තියෙන දුර්ලභ මිනිස් බව මේ මිනිසුන්ට අහිමි වෙන්න දෙන්න එපා. කොහොම හරි ගොතියට යන්න තියෙන ගමනින් බේරගන්න. මොකද දුගති ඉපදුනොත් ගොඩේන්න ගොඩක් අමාරුයි. අපට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණ නිසා අපට මේවා තේරුම් ගන්න හරි අවස්ථාවක් ලැබිලා තියෙනවා. සෑමලුව, බොමලුව තියෙන්නේ තුනුරුවන්ට ගෞරව කරමින් නීවරණ ප්‍රහාරණයට උපකාරය පිණිස. නීවරණ වඩන්නට නෙමෙයි. නිදා ගැනීම නීවරණ වැඩිම. සෑමලුවේ බොමලුවේ ධාතු මන්දිරයේ නිදා ගැනීම තුනුරුවන්ට කරන අනාදරයක්. ධාතු මන්දිරයක නිදා ගැනීම කොහෙත්ම අකපයි. හේතුව මේ බුද්ධ ශාසනයේ බුදු කුටියක් තුල සැතපුනේ එකම එක භික්ෂුවයි. ඒ සෝණ කුට්ටි කන්න මහරහතන් වහන්සේ. ආනන්ද මුනිදුන්වත් බුදු කුටිය කවදාවත් සැතපීලා නැහැ. ඉතින් පස්ස හරවල නිදාගන්නෙක් ගැන මොන කතාවද? ළඟදී දවසක වයසක මිනිස්සෙක් මහසෑමලුවේ විටකාල කෙල ගහලා තියෙනවා. සමහර පිරිස් පොයදාට කෙල හලාගෙන වස්ත්‍ර එහෙමෙහෙ කරගෙන නිදාගන්නවා. අලුත විවාහ වෙන ජෝඩු වෙඩින් වීඩියෝට නැත්තම් රීෂූට් එකට රඟපාන්න මේ මහසලෝ යොදා ගන්නවා. ඇත්තටම අද ඉන්න බෞද්ධ මිනිස කොයිද මේ යන්නේ? මොනවද මේ කරන්නේ? සී කල්පනාවෙන් නෙමෙයි ඇත්තටම මේ අද ඉන්න මිනිස්සු වැඩ කරන්නේ. ඔක්කොම රැල්ලට ගහගෙන යන මිනිස්සු. කවුරු හරි මිනිහෙක් නරක වැඩක් කරා නම් ඒක සමාජ රැල්ලක් බවට පත් වෙලා ඒ නරක වැඩේම අනිත් මිනිස්සුත් කරන්න හදනවා. ඇත්තටම මේ ලංකාවට අද වෙලා තියෙන තත්ත්වය ගැන ඇත්තටම කතා කරන්න දෙයක්වත් නෑ වගේ. මොකද පිරෙහෙන්න තියෙන උපරිමයට පිරෙහීම මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේක භයානක දෙයක්. මේ මිනිසුන්ගෙන් එක්කෙනෙක්වත් මැරිලා දිව්‍ය ලෝකයක් යන්නේ නැහැ. එක්කෝ ප්‍රේත ලෝකෙක මේ සතර අපායන් කොහේ හරි තමයි ඉපදෙන්නේ. එහෙම නැත්නම් මනුස්ස එක්කලා ඉපදුනා අංග වික වෙලලා අතපය නැතුව ඇස් පේන්නේ නැතුව එහෙම නැත්නම් අඥානියෙක් විදිහට තමයි ඉපදෙන්නේ. අතර මේක මහා භයානක දෙයක්. මේක මේ අද ඉන්න මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින දිශාවට පාදය දැමීම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොසල් රජු නිසා යැපෙන පුරාණ ඉසිදත්ත දෙදෙනා ළඟ ඉන්න කොසල් රජුගේ දෙසට පාදම ඈත සිටින භාග්‍යතුන් වහන්සේ දිශාවට හිස ඇරූ කතාව
සමරපිට ඔගොල්ලෝ අහලා ඇති. මේ ශාසනයේ මුල් කාලයේදී සුරාපානය තහනම් වෙලා තිබුණේ නැහැ. ලෝණ සොවීරක කියන සුරාව පාලනය කරපු සාගත තෙරුන් භාග්‍යතුන් වහන්සේ දිසාවට පා දබීම හේතු කරගෙන සුරාපානය පචිති අවතක් කියලා ශික්ෂාපදයක් පනවුණා. දැන් ගොඩක් වෙහෙර විහාරවල ආච්චි අම්මලාගේ සිරිතම සෑයට බෝධියට කකුල් දික් කරගෙන ඉඳගෙන. මේක ඇත්තටම පාපයක්. එහෙම කරන්න එපා. මේ පාපය අටපිරිකර පූජා කරලා වහගන්න බැරි පාපයක්. දුටු ගැමුණු මහරජු යුද්ධයට පැමිණි දීඝජන්තුගේ මුකේට හීයක් විද්ද පුසදේව යෝධයා මගේ රජතුමාදෙස්ට මේ දෙමළ පා නොදමත්වා කියලා වහා පාවලට හීවිද්දා. ඒ කාලේ හිටපු යෝධයෝ රජවරුන්ට එහෙම ගරු කළා නම් අපගේ ශාස්ත්‍රුන් වහන්සේට අපි කොහොමනම් ගරු කරන්න ඕනි? ඔය මොනවද විදර්ශනාවනේ වඩන්න තියෙන්නේ. ඔව් අමූලික ශ්‍රද්ධාව කියලා වාසිබස් දොඩන හිස් මිනිස්සු මරණයෙන් පස්සේ කොයි උපදීද කියන එක අපිට කියන්න බෑ. උඩගු නැති මිනිසෙක් කොයිතරම් වාසනාවක් නේද? භාග්‍යතුන් වහන්සේ ඇවිලෙන ගිනි කඳක් වගේ තෙදවක්. දෙවියන් බබුන් ඈත ඉඳලා දෑති සිරස තබාගෙන වඳිනවා. සිරිපා දූවිලි සිරසේ තබා ගන්නවා. අපි නොදැනුවත්ම කරන මේ පව් වලට වහා සමාව ගත යුතුයි. නැත්නම් ඒ අඳුරු සෙවණලි සත්වයාව මිනිසාව දුගතියට රැගෙන යාව. අපේ මහා පිනකට ජීවමාන බුදුරජාණන් වහන්සේ වගේ ස්වර්ණමාලී සෑරජුන් අපට වැඩ ඉන්නවා. බුදු සිරිපා ළඟ අඬාගෙන වැටෙනවා වගේ සෑ පාමුල වැඳ වැටිලා සමාව ගන්න. ශාස්ත්‍රුන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ ධර්මය. යම් කෙනෙක් ධර්මයට අගෞරව කළොත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ජනිත වූ මිහිතලයට නිඳා කළොත් ඒ සත්‍යය මරණින් පස්සේ දුගතිය උපදිනවා. අද මිනිසුන්ගේ ජීවිත තුල ගංගා වගේ පුණ්‍ය ප්‍රවාහය නැහැ. කුංචි වතුර වීදුරුවක දියවිදක් වගේ පුංචි පින් කණදක් තමයි තියෙන්නේ. මේ පින් පොඩඩට පාපය කියන පුංචි ලුණු කැටයක් වැටුණා වීදුරුවේ වතුර ලුණු රස වෙනවා. තම තමන් ගැන වෙන වෙනම හිතන්න. මහා ධර්මදරයෝ කියලා හිතාගෙන සූත්‍ර විනය ඉගෙනගෙන තර්ක කරමින් උඩගු වෙන්න එපා. මේ ධර්මය ශාසුන් වහන්සේ. අපි ශ්‍රාවකයෝ. ඇත්තෙන්ම අපි ගොඩක් අසරණ පිරිසක්. මාමුලා වූ පිරිසක්. වාද විවාද නවත්තලා සරණක් හොයාගන්න. බුදුරජාණන් වහන්සේගේම සරණ යන්න. මහරහතන් වහන්සේලාට වමින්න. සිදු වරදවල වලට සමාව අරගෙන හැදෙන්න. පව් ගැන හිත හිත දුක් වෙන්නත් එපා. ඒකත් පාපයක්. පසුතැවෙන කෙනා දුගති උපදිනවා. වැරදි හදාගන්න ලැබෙනක ගැන සතුටු වෙන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය වටිනාකම ගැන හිතන්න. තුනුරුවන්ට අප්‍රමාණ ගෞරවයෙන් වාසය කරන්න. මේ විස්තර අනෙක් අයටත් කියලා දෙන්න. අනිත් අයත් මේ පාපෙන් ගලව ගන්න. එතකොට ඔබටත් ගොඩක් පින් රැස් වෙනවා. සසුනේ පීඩ ලැබෙන්නේ එතකොට. අවසානයේදී ඔයාලට යම් දෙයක් කියන්න ඕන. අනුරාධපුරයේ බිසෝහාමිගේ සීලය ඔය ගම්වල ආච්චිලාගේ සීලය. ඒ කියන්නේ සුදුරිද්ද පුරෝගෙන කකුල් දික් කරගෙන ඉඳගෙන බිම බලාගෙන ඉඳීම. හවසට මල්ල කිහිල්ල ගාගෙන ගෙදර යන්න. උතුරු සළුව ගැලවීම සිල් පාවරණය කරනවා කියලා හිතනවා. අද කාලේ අවබෝධයෙන් සිල් සමාදන් වෙන්නේ ඉතාම ටික දෙන. තරුණ කාලේ සිල් රකින්න එක නම් ඇත්තටම පුදුම පිනක්. ඉතින් මේ දේවල් ගැන ඔයාලගේ නුවණින් විමසලා බලන්න. ගොඩක් දෙනෙක් හිතන්නේ නැති පැත්තක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත් තොරතුරු රැසක් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වටිනා ධර්මදානමය වීඩියෝ අනිත් අයට දැනගන්න ෂෙයා කරලා ඔබත් කුසලයක් ඇති කරගන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණ බන්නත් අමතක කරන්න එපා. අදට එනන් අපි සමු ගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.